මගේ ජීවිතේ මම හිතන්නේ වටිනාම දවස තමයි මේ දවස. මම හිතන්නේ මේ ඉන්නේ හැමෝම අපේ ජීවිතවල වටිනාම මිනිස්සු වටිනාම ගැහැණු වටිනාම ජීවිත තමයි මේ අපි වටේ ඉන්න මේ පිරිස. ඉතින් අපි දෙන්නගේම ජීවිතේ වටිනාම දවස මේ විදිහට හැඩ කරන්න වර්ණවත් කරන්න මම හිතනවා විශාල ශ්‍රමයක් කැප කරපු විශාල මහන්සියක් දරපු සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් මම පුළුවන් ආකාරයට කෙටියෙන් එයාව නම් කරන්න මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම කියන්න ඕනේ පැරඩයිස් ඉන් මේ හෝටලේ අධිපතිනිය මිහිරි නංගි අපේ හරිම හිතවත් හරිම දයාදර අපිට ලෙන්ගතු මිහිරි නංගි වගේ කෙනෙක් මම හිතන්නේ අපේ ළඟම හිතවිදුරියක් වීම ඉතාම හොඳ කාරණාවක්. ඒ වගේම තමයි ඇය නිර්ලෝභීව ඇගේ මේ වටිනා හෝටල් පරිසරය අපේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ලබා දීම බොහොම ආදරේ කරන බොහොම වටිනා දෙන කාරණාවක්. ඒ වගේම තමයි චන්දිමාල් ජයසිංහ අයියා අපේ සහෝදරයා අපේ ආදරණීය හදවත. අපි චන්දිමාල් අයියා රැකුණා මම හිතන්නේ මේ විවාහය මෙහෙම සිදුවේ කියලා. එතනදි තමයි මට කියන්න යමක් තියෙන්නේ. මොකද අපි දෙන්නා බොහෝ කාලයක් තිස්සේ මේ විවිධ වැඩසටහන් වලට ඉවෙන්ට්ස් වලට සහභාගී වෙන තැන්වල චන්දි හම්බ වෙනවා අපිට. ඒ හම්බ වෙන හැම තැනකදීම ඇවිල්ලා බඳින්නේ නැද්ද? තවත් රෙඩි නෙවිලි කිය අහනවා. ඉද වාදයක් වුණා ගානක්. ඊට පස්සේ මේ චන්දිගේ බලයෙන් තමයි අපි මේ දැන්නේ. රෙඩි එක ගන්න හදිස්සි උනේ චන්දි තමයි ඇවිල්ලා ඔය දෙන බඳින්න ඕනේ. ඔය දෙන බඳින්න ඕනේ හැමදේම ලස්සනට කරන්නයි කියලා. එදා ඒ කටවචයට දීපු පොරොන්දුව ඒ කිව්වට වඩා අපි හිතුවටත් වඩා අපේ හිතේ තිබුණටත් වඩා ලස්සනට අද හැබාවක් උනේ. ඒ චන්දිමා ජයසිංහගේ තියෙන ප්‍රවීණත්වය මංගල ශේත්‍රයේ තියෙන හැදැන හැමෝකම් මේ හැම දෙයක්ම අපි වෙනුවෙන් පාවිච්චි කරලා අපි වෙනුවෙන් කැප වුණා. බොහොම ස්තුතියි ඔයාලට. ඒ ස්තුතිය අපි අනිවාර්යෙන් හිත කරන්න ඕනේ. ජීවිත කාලෙම අපි ඔයාලට ස්තුතිය හුලි කරනවා. හරි. ඉතින් මේ දැන් වැඩි ලොකු වෙලා අපි මට කතා කරන්න පුළුවන් මේ පැතුනම උනස් එක වෙනම කතාවක්. මේ හැබැයි මම කෙටියෙන් මේක මතක් කරන්න අපිට බොහොම උදව් කරපු අය විශේෂයෙන්ම මාදුලිගේ මගේ පවුලේ සමාජිකයන් අපේ මව්වරුන් අපේ පියවරුන් දෙදෙනාම ජීවිත මතර නැති නිසා නම් ඔවුන්ගේ කරුණාව ඔවුන්ගේ ආදරය අපිත් එක්ක අපේ ජීවිතේ පුරාම තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මාදුලිගේ සමුදල් වේපන ආදරණීය අකිල සහෝදරයා සතුට සහෝදරයා ඒ වගේම මගේ අක්ක ආදරණීය මගේ සක්කම සහෝදරිය රෝෂිකා මේ අය නැත්නම් ඉමේ මංගල්‍ය සිද්ධ නොවේ. මාධවීගේ අප්පච්චි කියපු කාරණේමයි මට කියන්න තියෙන්නේ. හැමදාමත් වගේ මාත් තනියෙන් ආපු මිනිස්සෙක් බොහොම දුක් පීඩා විඳගෙන සෑහෙන කඩු කාගෙන බොහොම අමාරුවෙන් තමයි මේ ගමන ආවේ. අපි දෙන්න ආදරය කරන්න පටන් ගත්ත කාලේ අපිට මං කිව්වනේ දැන් මේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් අපිට උදව් කරපු ගොඩාක් අය ඉන්නවනේ. අපි දෙන්න ලව් කරන්න ගත්ත මුල් කාලේ අපිට කවුරුත් හිටියේ නැහැ. අපිට හිටියේ අපි විතරයි. මම ඒක තමයි කිව්වේ අර අපි තමයි අපිව දන්නේ කියලා. මම ආරාධනා කරනවා මාධවීට ඉතින් චුට්ටක් කියන්න කියලා. මොකද ඒ තමයි මගේ ජීවිතේ. අපි තමයි අපිව දන්නේ පාදක නම් තොරෙන්නේ අපි ආදරේ. ඉතින් මේ තමයි අපේ ආදරේ. මම ඉදලව කතාව අවසන් කරන්න මත්තෙන් කුංචි කල්ලාවක් කියම අවසන් කරන්න. සමහර ඥාතීන්ම කියලා තිබ්බා ඔය පසුන් කවදාවත් මාදලියව කසාදනම් වදින්නේ නැහැ කියලා. ඒ හැමෝටම තමයි මේ කියන්නේ. ඉතින් අපි දැන් ඕමිසු ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.